මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න දිවා ප්‍රධාන ප්‍රවෘත්ති සංස්කරණය මොහාන් පෙරේරා. ප්‍රකාශය චිත්‍රා කුමාරි පත්තපෙරුම. කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය දැන් ක්‍රියාත්මකයි. දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය නව වැඩසටහන් රාශියක් දැන් ආරම්භ කර තිබේ. ඒවා මූලික වශයෙන් අදාළ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා අන්තර් පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරනු ලැබේ. සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්ති රාමුවට අනුව වයඹ උතුර උතුරු මැද නැගෙනහිර ඌව සහ දකුණු පළාත්වල කාලගුණ විපර්යාස නිසා දැඩි බලපෑමට ලක්ව ඇති ප්‍රදේශවල කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. කුරුණෑගල, පුත්තලම, මුලතිව්, කිලිනොච්චි, අනුරාධපුරය, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ගොවි ජනපද 47ක ග්‍රාම සේවා වසම්වල මෙම වැඩසටහන ආරම්භ කෙරේ. කාබනික පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය පුහුණුවත් සමග ඝන කොම්පෝස්ට් සහ කොම්පෝස්ට් තේ සෑදීම සඳහා අවශ්‍ය මූලික යෙදවුම් අදාළ ගොවින්ට ලබා දෙනු ඇත. තමන්ට අවශ්‍ය පොහොර නිෂ්පාදනය කරගන්නා අයට මූලික මෙවලම් ලබා දීමට ක්‍රියා කෙරේ. ලියාපදිංචි කිරීමේ කටයුතු කෘෂිකර්ම උපදේශකවරුන් හා කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන් හරහා මේ දිනවල ආරම්භ කර ඇත. මෙම වැඩසටහන මගින් ඝන කොම්පෝස්ට් පොහොර මෙට්‍රික් ටන් 55,000ක් සහ කොම්පෝස්ට් තේ ලීටර් මිලියන 8ක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර තිබේ. පළාත් කිහිපයක පිහිටුවා ඇති රසායනාගාර 6ක් මගින් පොහොරවල ගුණාත්මක භාවය සොයා බැලේ. ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුව ආධාර යටතේ රුපියල් මිලියන 483කට වැඩි මුදලක් වැය කෙරේ.